දිවයිනේ පොලිස් කොට්ටාශ 45ක පොලිස් ස්ථාන 602ක් ආවරණය වන පරිදි ජනහමුවක් ඊයේ පැවැතුනේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී පාතාලයේ සහ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට පොලිසිය ගෙන යන වැඩපිළිවෙලේ ප්‍රගතිය පිළිබඳව අමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. අපි හොඳටම දන්නවා මේ රටේ තිබුණ තත්ත්වය. මෑතකදී අම්බලන්ගොඩ පැත්තේ වෙඩි තැබීම් දෙකකදී මැරුණේ අහිංසකම මිනිස්සු. කිසිම සම්බන්ධයක් නැතුව ආවේ එක්කෙනෙකුට වෙඩි තියන්න, වෙඩි තිබ්බේ වෙන එක්කෙනෙකුට. ඉතින් මෙවැනි දේවල් මේ රටේ හැමතැනම වෙනකොට අපිට ඒවට ඉඩ තියන්න බෑ. ඉතින් අපි තදින් ඒක ගැන ක්‍රියා කරනවා. ඉස්සරහටත් තදින් ක්‍රියා කරනවා. දේශපාලඥයොත් ඉන්නවා. අපි කරන වැඩපිළිවෙලට විරුද්ධ, අපි කරන වැඩපිළිවෙල දරාගන්න බැරුව ඊරිසියාවෙන් ඉන්න කට්ටිය ඉන්නවා. අපේ වැඩපිළිවෙල සමාජ මාධ්‍ය දාලයෙන්වත් බොරු කතා දාලවත් නවත්තන්න බෑ. මේ අතර රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා කුෂ් නැමැති ගංජා තොගයක් සමග කටුනායක ගුවන්තොට වලින් මෙරටට පැමිණි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට තිබෙනවා. මෙම සැකකරු අංගොඩ මුල්ලේරියාව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බුත්තල ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් සිදු කළ වැටලීමකදී විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ ගංජා කිලෝග්‍රෑම් 8කට වැඩි ප්‍රමාණයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට තිබෙනවා. අත්අඩංගුවට සැකකරු ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වැල්ලවායේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.